මහසිනමා වේදී ලෙස්ට් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත චිත්‍රපටයේ අධිසාරතකත්වයට පත්වීම නිසා සීමා සහිත සෙලෝන් ස්ටුඩියෝ සායතනය සහායෙහි අනුබද්ධිත සීමා සහිත සෙලෝන් තිර සමාගම ඔහුට තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසා දුන්නා. මේ අනුව ඔහු එවර තෝරාගත්තේ මඩවල ස්වත්නායකයන් විසින් රචනා කරන ලද නවකතාව. මේ නවකතාවට පාදකුණේ 1950 දශකයේදී පමණ 40 දශකයේ 50 දශකයේදී පමණ මෙරට නව ජනපද බිහිවීම පිළිබඳ කතාන්තරය. මේ චිත්‍රපටය සමන්තැන්න කියන ඈත ගමක් ගැන කතාන්තරයක්. මේ ගමේ ඉන්නවා බණ්ඩා කියලා සහ ඔහුගේ භාර්ය අවුන්ට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එක පුතෙක් තමයි සේන. සේනගේ සහෝදරිය නැත අක්කා කුමාරි. සේන ඒ ගමේම ඉන්න සඳවතිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. මේ චිත්‍රපටයේ බණ්ඩාගේ චරිතය රංගපෑවේ ගාමිණී විජේසූරිය, ඔහුගේ භාර්යාව ලෙස රංගපෑවේ ශාන්ති ලේකා, ඒ වගේම වැඩිමල් දියණිය කුමාරි ලෙස රංගපෑවේ මාලනී ෆොන්සේකා. මාලනී ෆොන්සේකා මුල් වතාවට තමයි ආචාර්ය ලෙස්ටර්ගේ ස්පීරිස්ගේ චිත්‍රපටයක රංගපාන්නේ. ඒ වගේම සේනගේ චරිතය රංගපෑවේ නවක නළුවෙක් නොවුනත් ඔහු චිත්‍රපට කීපයක් රංගපානවා. පසුකාලික ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච මිල්ටන් ජයවර්ධන. සේනගේ පෙම්වතිය වෙච්ච සඳවදී ලෙස රඟපෑවේ අනෝම වත්තලදෙනිය. පසුකාලික මෙරට රූපවාහිනි ශ්‍රේෂ්ඨ කීර්තිමත් නමක් දිනාගත්තු ඇය සිනමාවට එක්වන්නේ රයද්දවල චිත්‍රපටේ. මේ තමයි ඇයගේ ප්‍රධාන සිනමාවට පිවිසෙන චිත්‍රපටය තමයි මේ අක්කර පහ චිත්‍රපටය. මොකද රයද්දවලත් කියන්නේ මිලිමීටර් 16 හදපු චිත්‍රපටයක්. මේ සේන කියන දරුවට තරුණයාට වඩා දීප්තිමත් අනාගතයක් ගේන්න මව්පියන් හදනවා. ඔහුව ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න කොළඹ නුවර ස්කූලෙකට යවනවා. එදී ඔහුගේ මිත්‍රයෙක් වෙච්ච සමරසේන, ඒ කියන්නේ ඩග්ලස් රණසිංහ රඟපෑවේ අග්නස් පෙරේරා නෝනාගේ ගෙදර සේන බෝඩ් වෙනවා සමරසේනත් එක්ක. අග්නස් පෙරේරා රඟපෑවේ රූපිද මෙල්. අග්නස් පෙරේරාට දුවලා දෙන්නෙක් ඉනවා ලීනයි තෙරේසයි. අත්තරම අක්කයි නංගි දෙන්නා තමයි රඟපෑවේ ශිරාණි සහ ජානකි. මේ තෙරේසා ඉස්සල්ලා මේ සේනම සත පහකට ගණන් ගන්න. තවත් යුවතියක් වෙච්ච සුජාතා කියන පාසල් ශිෂ්‍යාවත් මේ ගෙදර බෝඩින් කාරිය. ශිරාණි පෙරේරා තමයි ඒ චරිතය රඟපෑවේ. ලීනයි සුජාතයි සේනගෙන් පාඩකි කියන ගත්තා තෙරසා යමේ කොල්ලව ගොඩයව එහෙම ගණන් ගන්න. හැබැයි පස්සේ ඇය හීන් සිරුවේ සේනත් එක්ක මිත්‍රකමක් පටන් ගන්න. මේ මිත්‍රකම ප්‍රේම සම්බන්ධතාවයක් ලෙස පෙන්වන්නට තෙරෙසා සමත් වෙනවා. මේ නාගරික ප්‍රාණයට හැදිච්ච තෙරෙසා හින්දා සේන වෙනස් වෙනවා. සේනට උගන්වන්න අම්මා තාත්තා ඉඩකඩම් උගස් කරනවා. අන්තිමට මේ ඉඩකඩම් අහිමි වෙලා ඔහු අසරණ භාවයට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මිනිපේ ප්‍රදේශයෙන් අක්කර පහක ඉඩමක් හම්බ වෙනවා නව ජනපදයෙන් මේ පවුලට. බණ්ඩා එහෙ යනවා. සේනත් ඒ ගෙදරට ගිහිල්ලනවා. හැබැයි එනකොට තෙරේසා වෙනස් වෙලා අලුත් තරුණයෙක් එක්ක විවාහ වෙන බව පවසනවා. ඊට පස්සේ සුජාතත් නැහැ, කවුරුවත් නැහැ. ඒ සිදුවීමෙන් සේන අතරමං වෙනවා. මිනිපේ බලා යන සේන සියල්ල අතහැරලා අතුරුදහන් වෙනවා. තවත් ටික කාලයකදී ආරංචිනා ගෙදරට මේ පොළොන්නරුවේ ලී මෝලක සේවය කළා බීමට හැබ්බැහි වෙලා හෘදය අබාධයක් හැදිලා කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි ගිහිල්ලා මේ අවාපහු අරගෙන එනවා. හැබැයි ඒ වන විට තාත්තා මේ ගුවි ජනපදයේ දියුණු ගුවියෙක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම විතර නෙමෙයි අක්කා විජේරත්න කියලා ගුරුවරයෙක් එක්ක විවාහ වෙලා තිනවා. මේ චිත්‍රපටයේ අවසාන වන්නේ සීන සඳලතත් එකතු වෙනවා අය කියන හැඟීම අපට දීමෙන්. මේ චිත්‍රපටය අක්කර පහ නමින් නිර්මාණය වීම නැත්නම් නවකතාවේ නම ගැනීම නැත්නම් විචාරකයන් හඳුන්වනවා ඒ යුගයේ ඩඩ්ලි සේනානායක රජයේ ජනපද ක්‍රමයට මේ චිත්‍රපටය උපකාර කරන චිත්‍රපටයක් හැටියට කියලා. අතර මේ චිත්‍රපටයට පාදක වුණේ කලින් ලියවෙච්ච නවකතාව හෙත් ඇතන් විචාරකයන් එහෙම සැලකුවා. ඒ වගේම මේ චිත්‍රපටය ඇතුලේ ලෙසියම් ස්පීරස් එඩ පෙර හදපු චිත්‍රපටය වලට වඩා සිසියම් වාර්තා ස්වරූපයක් කියන එන චිත්‍රපටයක් බවට පත් වුණා. මේ නිසා අක්කර පහ ඔහුගේ සිනමා කෘති අතර ඉහළම කෘතියක් හැටියට විචාරකයන් හඳුන්වන්නේ නැහැ. හැබැයි මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කරපු එම්.එස්. ආනන්ද මේ ගුවි ජනපද ප්‍රදේශවල කර්කශ මහපොළොව ඔහුගේ කළු සුදු කැමරා උපකරණයෙන් ඉතාම ඉහලින් රූපයට ගොඩනැගුවා. ඒ වගේම චිත්‍රපටය පුරාම ඉතාම වැදගත් සංස්කරණ රීතියක් ගෙනාවා සුමිත්‍රා පීරිස්. මේ චිත්‍රපටය රූපගත කරන්න සූදානම් වෙද්දී දෛව උපගත කාරණාවක් සිද්ධ වෙනවා.
චිත්‍රපටය රූපගත කරන්නට අචර ලේෂයම ස්පීරු සලසුම් කර කර ඉඳෙද්දි තරුණයි කරන ඔහු හම්බෙන්න. හම්බෙන්න ලැබිලා කියනවා මට චිත්‍රපටයක සුළු හරි චරිතයක් දෙන්න මං අද මේ පොලිසියට පත්වීමක් ගන්න ගියා. ඒක හරි ගියොත් මං ඒකට යනවා. මට පුළුවන් නම් මං චිත්‍රපටවල රඟපාන්න ආසයි මට පොඩි චරිතයක් දෙන්න කියලා. ලේෂ ඔහු දිහා බලාගෙන ඉඳලා කියනවා ඔයා මේක අතරින්න එපා. මට කරන්න දෙයක් නැහැ. මම මේ චරිතයට මිල්ටන් ජයවර්ධන කියන අලුත් තරුණයෙක් එක්ක පෙරේද කිවිසුම් අත්සන් කළා කියලා. ඔයා ඊට කලින් ආවා නම් ඔයා තමයි මම මේ චරිතය ගන්න කියලා. අපි පස්සේ දවසක ආවෙනුම් ගමු කියලා. රෙෂියම් ස්පීරිස් පස්සේ කාලෙක මේ තරුණයා පිළිබඳ කම්පා වෙනවා. හේතුව ඔහු එයින් සති කිහිපයකට පස්සේ එළි දක්වනවා සුගත බාලසන රත්යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මේ බලාපොරොත්තු බිඳගෙන ගිය තරුණයා ලබා ගත්තයි කියලා. ඒ කියන්නේ අපේ සහාය රංගනවේදී විජය කුමාරතුංගයන් ලෙස් ජිම් ස්පීරිස් මේ බව කිහිප වතාවක්ම පසු කාලයක සංවේගයෙන් සඳහන් කළේ. එදා මම විජයව ගත්තනම් විජයගෙන මේ ගෞරවය මට හිමි වෙනවා කියලා ගාමිණි ෆොන්සේකා වගේම විජය කුමාරතුන් කියනොත් ගෙන මේ ගෞරවය ලෙස් ජිම් ස්පීරිස්ට හිමාන්නට ඉඩ තිබුණා. හැබැයි ඒ වන විට දවස් දෙකක් පරක්වල කරයි ලෙස් ජිම් ස්පීරිස් කැමති වුණේ නැහැ මිල්ටන් ජයවර්ධනව එක්ක ගහපු ගිවිසුම අවලංගු කරන්නට. විජයාවනම් මාලනිත් විජයත් එදා මුල්වතාවට රඟපාන්නට තිබුණේ. සිනමාවේ 70 දශකයේ ජනප්‍රියම පෙම්යුල ඇටිර නොවේ. රඟපාන්නට තිබුණේ අක්කයි මල්ලි හැටියට. එහෙම වුණා නම් අපේ සිනමාවේ තවත් අපූරු කතාන්දරයක් අපට කියන්නට තිබුණා. අකර පහ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සත සිලොන් ස්ට්‍රෝස් සහ සිප්‍රොන් තියටර්ස් එමෙන්ුවෙන් P.E.A. ඇන්තනි පෙල්ලේ විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළා. ලෙෂියම් ස්පීරස් අධ්‍යක්ෂණය යෙදුණා. මඩවල එස් රත්නායක කතාව ඇසුරෙන් ලිව්ව තිරනාටකය රචනා කළේ තිස්ස අබේසේකර. ලෙස්ටර් පිරිස්සෝගේ මතක සරහනුවර කියන විජය ඇවිල ගියාට පස්සේ ලෙස්ටර් කියන මෙහෙම අපූරු ඉලන්දාරිකාව අයිසේ සේනර්ගේ චරිතයට හොඳව ඒ මනුස්සයකි. දැයිති කරන්න දෙයක් නැහැ කියලා. කැමරාධ්‍යක්ෂණය කළේ එම් එස් ආනන්දන් සංස්කරණය කළේ සුමිත්‍රා පීරිසා එඩ්වින් ලීටන්. මේ චිත්‍රපටය සංගීතය නිර්මාණය කළේ WD අමරදේවයන්. චිත්‍රපටයේ එන එක් ගීතයක් මහගම ශේඛර රචනා කළා ඔබගේ දැසින් ගලන එලියෙන් ආපසු ඔබ වෙතටම යනවා කියලා. මේ ගීතය ඒ ගායනා කළේ WD අමරදේවයන්. කෙසේ වෙතත් මේ චිත්‍රපටයට තවත් ගීතයක් රචනා වී ගායනා කර ඇතුළත් කළා. ඒ ගීතය චිත්‍රපටය ඇතුළත් වුණේ නැහැ. මවුන්ගේ හීන පුතු රජ කරවන්නයි කියන ගීතය. මේ ගීතය අර්ථය පසු කලෙක වෙනත් අනුවකට මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. අම්මලා දුක් ගන්නේ පුතුන් සදන්තයි කියලා. හැබැයි ලියන්නේ උචෝචල ශ්‍රණසුන්. හැබැයි මේ මවුන්ගේ හීන පුතු රජ කරවන්නයි කියලා අක්කර පහ චිත්‍රපටයට ඇතුළත් නොමුණු ගීත රචනා කළේ පසු කලෙක ජනප්‍රිය ගීත රචකයෙකු සහ තිර නාටක රචකයෙකු වෙච්ච සෝමපාල ලීලානන්ද. එසේ වූ අනම් අක්කර පහ චිත්‍රපටයෙන් සෝමපාල ලීලානන්ද ගීත රචකයෙකු හැටියට එළියට එන්නට ඉඩ තිබුණා. චිත්‍රපටයේ වේශ නිරූපණය කළේ රජී සිල්වා. කලා අධ්‍යක්ෂණය කළේ J.A. වින්සන් සහය ලයනල් සිල්වා. ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොණි. සහය අධ්‍යක්ෂණය රංජිත් පෙරේරා, උපාලි පෙරේරා, ඒ වගේම අයිවන් වීරක්කොඩි. උපාලි පෙරේරා ආයතන පටන් දිගු කලක්ම අවසානය දක්වාම ලෙෂියම් ස්පීරිස් චුරින්ගේ සහ සුමිත්‍රා පීරිස් මැතිනියගේ සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. අයිවන් වීරක්කොඩි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට සංගමයේ සමාරම්භක සභාපතිවරයා. ඔහු පසු කාලයක ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකරවරයෙකු ලෙස ඉතාම විශිෂ්ට වැදගත් සහ අවංක මෙහෙයක් ඉෂ්ට කළ නිර්ධාරියෙක්. චරිත නිරූපණය කළ මිල්ටන් ජයවර්ධන සේන ලෙස, මාලි ෆොන්සේකා කුමාරි ලෙස, අනෝමා වත්තලදිනේ සඳවති ලෙස, ජානකි කුරුකුලසූරිය තෙරෙසා ලෙස, ශිරාණි කුරුකුලසූරිය, ශාන්ති ලේකා, රූබි ද මල්, ශ්‍රියානි පෙරේරා, ගාමිණි විජේසූරිය, ඩග්ල ශ්‍රණසිංහ, බැසිල් ද සේරම්, විජයරත්න වරකාගොඩ, ලයනල් දැරණියගල, මාපා ගුණරත්න, ලාල් හේවා පතිරණ, උපාලි සේනානායක, අමරසිරි කලන්සූරිය, සීතා කුමාරි සහ ස්ටැන්ලිග සිල්වා මේ චිත්‍රපටයේ අක්කර පහ චිත්‍රපටයේ චරිත නිරූපණය යෙදුණා.